ආයුබෝවන් ග්‍රහලව ඥානකාරක බුද්ධිමත ලෙස සලකන බුදු ග්‍රහයාගේ ග්‍රහමාව සිද්ධ වෙනවා නැවත සැප්තැම්බර් 22 වෙනිදා හරියටම සවස 4:54 තමයි තුලා රාශියට පැමිණෙන්නේ බුදු ග්‍රහය සිකුණ්ඩ තුලා රාශියට පැමිණීමේදී ලග්න 7කට शुभ गोचर फल अतिवेनमुत लग्न वलट शुभ अशुभ फल लभन लग्न दुलाहटम मेवर अतिवल तत्वन कथाकर मेष लग्न पटना मेष लग्न हत्यन तमय मे बुध ग्रहाय मेवर प्रेमी बुध हत्यन गमन कर ඇතිවෙන තත්ත්වයන් පළමුව සඳහන් කරමු මේ චලක්ම හිමියන්ගේ විශේෂයෙන් අලාවහණි වගේ දේවල් ඇති වෙනවා තමන්ගේ පෙම්වතිය සමග වාද විවාද වලට පැටලෙනවා ඒක නිසා ඔන්න මේ ප්‍රවේශම් වෙන්න ඕන සති දෙකක වගේ කාලය සැප්තැම්බර් 22 වෙනිදා ඉඳලා प्रेम बंधन तीयन आए सामान्य दाम के तरह देशी ज्ञान आए आलू को समेकर विशेष शरीर असनी प्रति पूर्व हमने आप नम खरदर मध्य शपद लभन किला पूर्वक मतन යන්නම් බරු චෝදනාවලට අසු වෙන්න පුළුවන් අසනීප ඇති වෙන්න පුළුවන් බලාපොරොත්තු කඩ වෙන්න පුළුවන් ගෙදර දොර තරමක් දුරට අවාසනාවන්ත තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඊට පස්සේ උෂම ලක්ෂණේ බුධ ග්‍රහය ආවේ අය වෙන්නට ඒ ආපු ගමනදී සිතට දුක අසතුටක් වගේ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා නමුත් වස්තුලාභ ලැබෙනවා නම හොඳ වෙනවා කරගෙන කටයුතු අලුතෙන් බාරගෙන ආරම්භ කරන කටයුතු සඵල වෙනවා දිනුවොඩ පැමිණෙනවා රැකි ආරක්ෂා වෙළඳ ව්‍යාපාරවල දිනුම ඇති වෙනවා අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා ශරීර සමීපය ඇති වෙනවා සාමාන්‍යයෙන් දිනුවොඩ හොඳ සති තුනක වගේ කාලයක් තමයි මේ පෙන්වුම් කරන්නේ शरीर समीपे अति सामान्य दीमोट मुदकाल कथा बल लाभ लागन पूर्व उदक मुड़कार कथा बलिता बड़े कड़गे ज्ञान एक बुधग्रहाय पश्वन्नतावे मिथुन राशि मिथुन राशि पश्वन्नतमय तुलाशि तुलाशि भवने මොහොමද බුදගේ ඇසිරීම කියලා අපි බලමු ගෝචර ඵල විශේෂයෙන් නරකයෙහි ආශ්‍රය ලැබෙනවා නරක නම ලැබෙනවා සිත කිලිටි වෙනවා පහත් අය සමග කතා බස් කිරීමෙන් තමන්ට අවමානයට ලක් වෙන්න පුළුවන් ධනහානි වෙනවා අමුදරුවන් සමග අවුල් වියුල් ඇති වෙනවා කොතරම් ඉස්සින් අසුරු කරා තමන්ගේ සිත සතුටට විනෝදයක් ඇති වෙන්නේ නැති කාලයක් තමයි මේ සති දෙක තුන කාලය මුලාවටපත් වෙන්න පුළුවන් වැරදෙන්නට මෝඩ වෙන්නට ඉඩ තියෙන කාලය අනුමානයට කරන කටයුතුෙන් පවා තමන්ට වැඩ වරදින්න ඉඩ තියෙන ඥානය දුර්වල වෙනවා මේ තුලා රාශියේ ගමන් කරනකොට නමුත් බුදු උපත්ති වස්සන්නේ කෙනෙකුට නම් මේ ඵල වෙනස් මේ කියන්නේ අපි ගෝචර ඵල රාජේන් රාශියට ගමන් කිරීමේදී තමන්ට බුදුගේ මහා දසාවක් අතුරු දසාවක් තියෙනවා නම් ඇති වෙන තත්ත්වය කටක ලක්නේ බුදු දහය හතර වෙන්නට තමයි පැමිණුනේ හතර වෙන්නට බුදා ගමන ඊටම හොඳ හැටියට තමයි දෙයක් හැටිය තමයි මම දකින්නේ විශේෂයෙන් තමන් කරගෙන වැඩ කටයුතු සියල්ල සඵල වෙනවා
දියුණු වෙනවා ධන ධාන්‍ය ලාභ ලැබෙනවා උතරයි වාසනාව ලැබෙනවා මෞගෙන් සැප ලැබෙනවා නම් හොඳ වෙනවා ආදායම වැඩි වෙනවා විභාග වලට තරඟ වල ඉදිරිපත් කරන අයට ජය අත් වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන් සමාජයට ප්‍රිය වෙනවා පෞලේ දියුණුවට හේතු වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන් වාසනාවන්ත සුබදායක කාලයක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන් අවදින කටක ලක්ෂණ හිමියන්ට මේ ඉන්න සැප්තැම්බර් 22 බුදමාදු ඊට පස්සේ සිංහ ලක්ෂණේ තුන් වෙනට තමයි මේ ආවේ බුධ ග්‍රහය තුලා රාශිය ඒ තුන් වෙනට ආවම බුධ ග්‍රහය තරම දුරට කනගාටු ඇති වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන් නමුත් අධික වේදන් ඇති වෙන්න පුළුවන් තමගේ කටයුතු වල තිබෙන දුර්වලකම් නිසා අවාසි දායක දේවල් වෙන්න පුළුවන් වේදන් අධික වෙනවා ස්වාමියාගෙන් තමන්ට වෙනදට වඩා තරමක් දුරට අකාරුණික දේවල් වෙන්න පුළුවන් කියලා පෙන්වා දෙනවා දුර්ණයන් සමග විරුද්ධ වෙනවා උසස් කෙනෙක් සමග අමනාපයක් ඇති වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා මේ බුදු තුන් වෙනි ගෝචර ගමනේදී ඊට පස්සේ බුදු ග්‍රහය දෙවෙනට ආව කන්‍යා ලක්ෂණ හිමියන්ගේ බුදු ග්‍රහය කන්‍යා ලක්ෂණ හිමියන්ගේ දෙවෙනට පැමිණීමේදී අධික ධනලාභ ලැබෙනවා ආදායම වැඩි වෙනවා දිනුවට හොඳ කාලයක් හිටිය පෙන්වා දෙන්න පුළුවන් කතාවේ බලේ ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන් සුළු දෙයින් ලාභ ලැබෙනවා ගමන් විමන් වලින් ලාභ ප්‍රයෝජන ඇති වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන් තමාගේ පෙර පිනතු වෙන කාලයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා මේ දෙවෙනි ගමන් කරනකොට බුධ ග්‍රහය ඊට පස්සේ තුලා ලග්න හිමියන්ගේ ලක්ෂණයට තමයි මේ ආවේ මෙවර බුධ ග්‍රහය ලක්ෂණයට බුධ ආවම ඇති වෙන தත්ත්වය ඉතාම හොඳ தත්ත්වයක් ඇරේ තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ මොකද බුධ ලක්ෂණය ගමන් කරන කාලවලදී නෑන්ගේ හිතවතුන්ගෙන් අවලාපකම් ඇති වුණත් තමන්ට කතා බස් වලින් කරන වැඩ වලින් දිනුව ඇති වෙනවා තමගේ ඥානය මුල් කරගත්ත දෙයින් වලින් මේ තමන්ට වාසිදායක තත්ත්වයක් නැති වෙනවා. ග්‍රැවිටරි වලට අසු වෙන ඉඩ තියෙනවා. ඊළඟට කුඩා ළමයින් සමග ආශ්‍රය ඇති වෙන කාලයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කවදාවත්. දේපළ වලින් ලාභ ලබන්න බැරි කාලයක්. ඒ කියන්නේ අපි කියමු පොල්ලිඩන් තියෙන කෙනෙක් කියලා මේ කාලේ පළදාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් දෙන රැකිරක්ෂාවේ දියුණුවට බාධක ඇතිවන කාලයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට කුච්චික ලග්න හිමියන්ගේ 12 වෙනිදා තමයි මේ තුලා රාශියේ මෙවර මේ බුධ ග්‍රහය පැමිණුණේ. ඒ ආපු ගමනේදී කොහොමද ඇති වෙන තත්ත්වයන් කියලා අපි බලමු. බුද්ධ කියන ග්‍රහය දින මේ සති දෙකේ සුභඵල දුන්නේ නැත්නම් ඊළඟ සති දෙකේ සුභඵල දෙනවා. මොකද සති දෙකෙන් දෙක රාශියෙන් රාශියට ඉගිලෙන ග්‍රහයක් නිසා ශරීර සනීපේ දුර්වල වෙන කෝචර ගමනක් තමයි මේ බුද්ධගේ 12 වෙනට පැමිණීම උච්චක ලක්ෂණයන්ගේ සිතව කනගාටු ඇති වෙන්න පුළුවන් කම තියෙන වේදනන් අධික වෙනවා. ඒ වගේම අමාර පාඩු ඇති වෙන දේවල් වෙනවා. රහස් කුමන්තන රහස් ලියවිලි රහස් වැඩ කෙරෙනවා රහස් ගමන් බිමන් යාමට සිද්ධ වෙනවා කියලා පෙන්වා දෙනවා. ඊට පස්සේ බුද්ධ ග්‍රහය 11 වෙනට එන්නේ ධනු රාශියේ ධනු ලග්නයෙන් උපන් අයගේ 11 වෙනට පැමිණෙනවා. ඒ 11 වෙනට පැමිණීමේදී ඇති වෙන තත්ත්වයන් කෙසේද කියලා බලමු අපි. ධනු ලග්න හිමියන්ට තමයි මේ බුධ ග්‍රහය 11 වෙනට පැමිණුනේ. ඒන ගමනදී සෑම අතින්ම දියුණුවට කටයුතු සැලසෙනවා. අධික ලාභ ලබන්න පුළුවන් තත්ත්වයක් පෙන්වුම් කරනවා. දියුණුව ඇති වෙනවා. ධන ලාභ අධිසි ධන ලාභ ඇති වෙනවා. ගරු සැලකිලි ලැබෙනවා. වාසනාවන්ත සැලසිලිදායක ප්‍රීතිදායක කාලවකවානුවක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා.
ඉගෙනීමේ ආශාවන් වැඩි වෙන කාලයක් අමුතු දේවල් ඉගෙන ගන්න ලැබෙනේ වගේම විභාග වලින් ජය අත්පත් කරගන්නවා කියලා තමයි කියන්න වෙන්නේ මේ 11 වෙනට ආපු ගමනේදී ධනු ලග්න හිමියන්ගේ මකර ලග්න හිමියන්ගේ දස වෙනට තමයි ඊළඟට මේ බුදු ගහය පැමිණුනේ දස වෙනට බුදු ගහය ඒ තරම් හොඳ සුභඵල දෙන ගහයක් නෙවෙයි නමුත් ධන ලාභ ලැබෙනවා මිද මිල මුදල් ලාභ ලැබෙනවා සර්ව සෞඛ්‍ය යහපත් වෙනවා අලුත් තත්ත්වයකටපත් වෙනවා ගෞරව සැලකිලි ලැබුණා කතාවේ දක්ෂකම පෙන්වලා අපගේ වචනේ බලයෙන් සම්ලේහම කරන්න පුළුවන් කාලයක් මේ චිත්‍ර මහත්තුන්ට හොඳ කාලයක් මේ තියෙන ආකාරයට මකර ලක්ෂණ උපන්න මේ චිත්‍ර මහත්තුන්ට වගේට උසාවිදි බොරු ඇත්ත කරන ඇත්ත බොරු කරනවනේ මේ හොඳයි නරක නේද සමෙන්නට බුදු විමෝචනනාම නම වෙන්නට ආව කුඹ ලක්ෂණ හිමියන්ගේ බුද ග්‍රහය නම වෙන්න කියන්නේ කුඹ ලක්ෂණ හිමියන්ගේ තුලා රාශිය පුරාණාසික අපගමනේදී බුදගහය රෝගාබාධ වගේ දේවල් ඇති කරනවා කනගාටුදායක පීඩාකාරී කරදර අපකීර්ති ඇති කරන පුළුවන් කාලෙ හෙට පෙන්වා දෙනවා අධික අධික වියදම් ඇති වෙනවා අමගේ ගෞරවනීය තත්ත්වයට බාධා පැමිණෙනවා ඒ වගේ තත්ත්වයක් තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ මේ බුද්ධ නම වෙන්නට ආපු ගමනේදී කුඹ ලක්ෂණ හිමියන්ගේ මීන ලක්ෂණ හිමියන්ගේ අට වෙන්නට ආවේ මීන ලක්ෂණ හිමියන්ගේ අට වෙන්නට බුද ආපු අවස්ථාව ගැන කතා කරනකොට මේ බුද්ධ ග්‍රහය පමණයි අට වෙන්නේ ගෝචර බල දෙන එකම ග්‍රහය ඒක අපිට කිසිම ග්‍රහයක අට වෙන්නේ මේ වගේ සුභ ගෝචර බල දෙන්නේ තමා බලාපොරොත්තු දේවල් වලින් කරගෙන යන වැඩ කටයුතු නිදුරු ඇති වෙනවා දරු ශික්ෂයන් පිළිබඳ පීතියට කටයුතු සැලසෙනවා කියන්නේ අමන්ට දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් එවැනි පිළිසිඳ ගැනීමගේ කටයුතු සිද්ධ වෙන්න පුළුවන් තම බලය වැඩි වෙනවා මුදල් ලාභ ලැබෙනවා ආදායම වැඩි වෙනවා සිත් ප්‍රීතිය ඇති වෙනවා ඥානය වැඩි දියුණු වෙනවා ඒ වගේ හොඳ තත්ත්වයන් තමයි දීපල දියුණු වෙනවා දීපල අලෙවි කිරීම තුළින් අධික ලාභ ලැබෙනවා වාහන බිස්නස් කරන අයට ඒ වෙලාව ලැබෙනවා කියලා පෙන්වා දෙනවා තෙරුවන් සරණයි.